මේ හෙළිදරව්ව කරන්නේ කිසියම් ජනකොට්ටාසයගේ හිත් රිදවන්න හෝ ජනකොට්ටාසයක් අපහසුතාවයට පත් කරන්න හෝ නැත්තං අපේ රටේ ජනතාව තුළ බියක් සැකයක් ඇති කරන්න හෝ නෙවෙයි. මොකද අද අපට පැහැදිලිව පේනවා මේ රජය අසමත් වෙලා තියෙනවා අපේ මහජනතාවගේ ආරක්ෂාව සපයන්න. ඒ නිසා අපි මේ කරන හෙළිදරව්ව තුළින් අපේ ජනතාව ස්වයං ආරක්ෂාවක් හදාගනීය කියන උතුම් වූ පරමාර්ථයෙන් මේ හෙළිදරව්ව කරන්නේ. මෙන්න මේ මං අතේ තියෙනවා ලිපියක්. මේක බොදුබල සේනා සංවිධානයට 2014 ජූනි මාසේ අපේට ලැබුණු ලිපියක්. මේක ද්‍රවිඩ භාෂාවෙන් අත්අකුරෙන් ලියපු ලිපියක්. මේක නිර්නාමිකව අපේ සංවිධානයට එවල තිබ්බේ. ඉතින් අපට දෙමළ කියවන්න අපහසු වුණු නිසා අපිත් එක්ක වැඩ කරපු අපිත් එක්ක අපේ මාධ්‍ය වාර්තා කරපු මාධ්‍ය හිතවතෙක් හිටියා. මට ඉතින්නේ තිනකුරල් වීරකේසරි පුවත්පතේ එතුමා. ඇත්තටම මං ළඟදී අහුව එතුමා ජීවතුන් අතර නැහැලු දැම. එතුමාට කියලා අපි මේ ලියුම දෙමළ භාෂාවෙන් අත්අකුරෙන් ලියපු ලියුම එතුමාට කියලා අපි පරිවර්තනය කරගත්තා. මම මේ මුල් ලියුම මට ඇත්තටම දැන් අවුරුදු 5කට ඉස්සෙල්ලා සිද්ධියක් නිසා ඒ මුල් පිටපත හොයාගන්න බර මේ අපි කරපු ඒ පරිවර්තනය. මේක මේකේ තියෙන කරුණු වටහා ගන්න එක අපේ රටේත් මේ බුද්ධිංශවල සියලු දෙනාගේම යුතුකමක්. මේක හෙළුදරව් කිරීම කවුරුවක් අපහසුතාවයට පත් කරන්න කරන එකක් නෙවෙයි. මම මේ ලියුම පොඩි වෙලාවක් හරි අරගෙන කියවනවා. මේක පිටු දෙකක විතර ලියුමක්. මේකේ තියෙන්නේ කරුණු මං හිතනවා අපි හැමෝටම වැදගත් වෙයි කියලා. මේ ලිපිය මම කියවන්නම්. මේ ලිපිය ලියන මා ගැනත් මෙතෙක් කියන්න හදන දේ ගැනත් මේක මුල ඉඳලා අගටම කියවන ඔබට හොඳින් වැටහේ. මම ඉල්ලනවා ඔබගේ අඩුම තරමින් මේක දෙවාරයක් මුල ඉඳලා අගටත් කියවන්න කියලා. ඊට පස්සේ මේකේ තියෙන දේවල් ගැන හිතන්න. හැබැයි මුලදීම එක දෙයක් ඔබට කියලා දෙන්නම්. අකුර ගානේ මේ හැම දෙයක්ම සහතික ඇත්තයි. මේකයි මගේ කතාව. මම උපතින්ම මුස්ලිම් ජාතිකයෙක්. ඉපදුනේ හැදුනේ වැදුනේ මුස්ලිම් පරිසරයක. පුංචි කාලේ ඉඳලා මම ඇදහුවේ අල්ලාහ් දෙවියන් විතරයි. ටික ටික ලොකු වෙනකොට මට අහන්න දකින්න ලැබුණේ අපේ ආගමේ අයට අනිත් ආගමිකයන්ගෙන් සිද්ධ වෙන මදි පුංචිකම් ගැන. අපේ ගම්වල පුංචි පල්ලි තිබුණා. ඒ වගේම ළඟ තිබුණ නගරයේ ටිකක් ලොකු පල්ලියකුත් තිබුණා. අපේ ගමේ සමහර පිරිස් ඒ ලොකු පල්ලියත් එක්ක හොඳ සම්බන්ධතාවයක් තිබ්බා. ආගම ජාතිය ගැන කතා කර ඉන්න අතරේ ගමේ පිරිස හරහා මටත් අර ලොකු පල්ලියට සම්බන්ධ වෙන්න ඉඩ ලැබුණා. මේ වෙනකොට මට අවුරුදු 15ක් විතර ඇති. ඒ පල්ලියට එන අය තුල තිබුණේ ටිකක් විප්ලවකාරී අදහස්. ගොඩක් වෙලාවට කතා කරේ අපේ අයට අනිත් ආගමිකයන්ගෙන් සිදුවෙන හිරිහැරවලට කොහොමද උත්තර දෙන්නේ කියන එක. ටික කලක් ඔහොම යනකොට මමත් එයාලගේම කෙනෙක් වගේ වුණා. අපි නිතරම කතා කරේ අපේ ආගම ජාතිය බේරගන්නේ අනිත් ජාතිකයන් විනාශ කළ යුතුයි කියන එක ගැන. එතනදී අපිට විශේෂ දේශනා එහෙමත් ලැබුණා. ඒවා අහපු දැකපු අපේ හිත්වල වැඩකලේ එක දෙයයි. ඒ තමයි මුස්ලිම් ජාතිකයන් හැරෙන්න අනිත් සෑම ජාතිකයෙක්ම මේ රටින් තුරන් කළ යුතුයි කියන එක. ඒ වෙනුවෙන් ඕනෑම ම්ලේච්ඡ ක්‍රියාවක් කරන්න අපි සූදානමින් හිටියේ. මට අවුරුදු 14ක් විතර වෙනකොට ඒ අදහස් දරන්නන්ගේ පෙරමුණේම මමත් හිටියා. දවසක් පල්ලියට විශේෂ අමුත්තෙක් ආවා. එය පිටරට කෙනෙක්. එයත් එක්ක අපි තෝරගත්ත විශේෂ පිරිසක් සාකච්ඡාවක් තිබුණා. එයා අවධාරණය කළේත් අපි අපේ ජාතිය ව්‍යාප්ත කරන්නේ රැකගන්නේ දිවිහිමියෙන් සටන් කළ යුතු බව. මේ මුළු ලෝකයේම එකම මුස්ලිම් ලෝකයක් වෙන බවත් ලංකාව ගැන අපි බලාගත යුතු බවත් තමයි ඔහු අපට කිව්වේ.
ඔහු අපිට ආරාධනා කළ ඔවුන්ගේ විශේෂ සංවිධානයකට බැඳෙන්න. අපි දෙසරයක් නොහිතා ඒකට කැමති වුණා. ඒ සංවිධානයට නමක් තිබුණේ නැහැ. අපි නමක් ඕන, අපිට නමක් ඕන වුණෙත් නැහැ. ඔවුන් අපට කිව්වේ නම් තිබුණත් අපේ වැඩ නම් තිබුණොත් අපේ වැඩ අපහසු වෙන බවයි. ඔබට හිතෙන්න පුළුවන් මේ ජිහාඩ් එකද කියලා. ඒ ගැටලුව අපටත් තිබුණා. ඒත් මේ ජිහාඩ් එක නොවේ. හැබැයි මේ තමයි ජිහාඩ් එකේ මව් සංවිධානය. ඒ බව ගොඩාක් ජිහාඩ් සමාජිකයන්වත් දන්නේ නැහැ. මේ විස්තරේ මම දැනගත්තෙත් මෙතනට සම්බන්ධ වෙලා අවුරුදු 7කට විතර පස්සේ. ජිහාඩ් එක ඔවුන් එළියට දැම්මේ ලෝකේ නොමග යවන්න. මුළු ලෝකයේම ජිහාඩ් එක දිහා බලන් ඉන්න නිසා අපිට ලේසි වුණා අපේ වැඩ ටික කරගෙන යන්න. අපේ සංවිධානයක් මුළු ලෝකයේම පැතුරුන සංවිධානයක්. මම ගොඩාක් ආඩම්බරන මේ වගේ බලවත් සංවිධානයක සමාජිකයෙක් වෙන්න ලැබුණ එක ගැන. මගේ අදහස් හා වැඩවල පිළිවෙල නිසා සංවිධානයට බැඳිලා අවුරුදු 9ක් විතර වෙනකොට මට පුළුවන් වුණා ලොකු තැනකට එන්න. ඒ වෙද්දී මගේ වයස අවුරුදු 26යි. ඉස්ලාමීය දේශයක් වෙනුවෙන් ඕනෑම කෙනෙක් මරන්න, මරාගෙන මැරෙන්න මම සූදානම් හිටියේ. කොයිතරම් රුධිරු අදහස් හිතේ තිබුණත් අපිට හොඳට පුහුණු කරලා තිබුණි ඒ බව පිටට නොපෙනෙන්න වග බලා ගන්න. ඒක තමයි අපේ සංවිධානයේ පැවැත්ම. ගොඩක්ම හේතු වුණේ මේ කාලය තුල මට සිංහල කතා කරන්න ලියන්න හොඳ පුහුණුවක් දීලා තිබුණේ. මගේ පෙනුමත් ටිකක් සිංහල වගේ. ඒ කාලේ දවසක මට විශේෂ දෙයක් ලැබුණා අපේ සංවිධානයේ. ඒ තමයි සිංහල නම් ගම සහිත මං වෙනුවෙන් හදපු හැඳුනුම්පත් කිහිපයක් සහ අනෙත් දිය කිවිලි. ඒ එක්කම මට විශේෂ රාජකාරියෙකුත් පැවරුණා. ඒ තමයි සිංහල සමාජයට ගිහින් ඔවුන් පිළිබඳ වැඩිදුර කරුණු හොයන්න, කරුණු එකතු කරන්න. ඒ වැඩෙත් මං බොහෝම කැමැත්තෙන් බාරගත්තා. මගේ අතට දුන්නා අර ලියකිවිලි පාවිච්චි කරලා මට පුළුවන් වුණා ලංකාවේ ඕනෑම තැනකට යන්න. කිසි අපහසුයක් උනේ නැහැ. ඒ වගේම තව විශේෂ දෙයක් ඔවුන් මට කිව්වා. මේ වෙන විට ලංකාවේ හැම අංශයකම වගේ මම වගේ කට්ටිය ඉන්නවා කියලා. ඒ අයගෙන් සමහරු අවුරුදු 30-40 මේකත් එක්ක වැඩ කරනවා. ඒ බව කවුරුත් දන්නේ නැහැ. සමහරු ඇත්තටම සිංහල. ඔවුන් පුංචි කාලේ ඉඳලා හදලා තියෙන්නේ අපේ වැඩවලට. ඕනෑම තැනක ඉන්න අපේ කෙනෙක් අඳුනගන්න විදියක් අපේ සංවිධානයේ මට කියලා දුන්නා. ඒ වෙනුවෙන් තියෙනවා වචනයක්. ඒ වචනය කියපු ගමන් අපි දන්නවා මේ අපේ කෙනෙක් කියලා. අවුරුදු ගණනක ඉඳලා අපේ අය මේ වචනේ පාවිච්චි කරා. පළමු වතාවට අද මම ඒක ප්‍රසිද්ධ කරනවා. ඔබ දන්නවාද මේ රහස එළි වුණ ගමන් මුස්ලිම් ලෝකෙම උඩි යටිකුරු වෙනවා. මේ වෙලාවේ මට ඕන කරන්නේ ඒ දේම තමයි. ඒ වචනේ තමයි මදේයි කියන වචනේ. මදේයි කියන එක අපේ කෙනෙක් කියලා හිතන කෙනෙක් ළඟට ගිහින් මේ වචනේ යාන්තමට ඇහෙන්න මේ වචනේ කිව්වම එයා අපේ කෙනෙක් නම් එයත් ඒ වචනය ආපසු කියනවා. එහෙමයි අපේ කෙනෙක් අඳුනගන්නේ. මේක ලංකාවට නෙමෙයි මුළු ලෝකෙටම තියෙන රහස් වචනය මේකයි. අවුරුදු ගණනාවක ඉඳලා කරගෙන ආපු දේවල් වල ප්‍රතිඵලය මම දැක්කා. ඔබ විශ්වාස කරනවද සියලු රාජ්‍ය ආයතන, යුද ගුවන්, නාවික හමුදාවල, පොලිසියේ සංනිවේදන සමාගම්වල, වරාය, ගුවන්තොටුපළ, ගුවන් බැංකු, මේ හැමතැනම අපේ සමාජික මොහොතක මේ මොහොත වෙනකොටත් තමන්ගේ වැඩ කොටස ඉටු කරමින් ඉන්නේ. හරි කෙටියෙන් තමයි මේ අපේ සංවිධානය ගැන ඔබට කියන්නේ. වරාය සහ ගුවන්තොටුපළ කියන්නේ අපේ සංවිධානයේ ඉතාමත් වැදගත් ස්ථාන දෙකක්. පසුගිය කාලේ තිබුණ දේශපාලන පසුබිමේ පිහිටෙන් අපිට පුළුවන් වුණා ඒ තැන් අපට ඕන විදියට හදාගන්න. දැන් ඒවායේ පරිපාලනය අපට නැති වුණත් මේ මොහොතේ එතන සිද්ධ වෙන්නේ අපිට ඕන කරන දේ. තව දෙයක් කියන්නම් වරායේ ඉන්න අපට අවනත නොවන අයට, බාධා කරන අයට අපි කරන්නේ මුහුද මැදට ගෙනihin මරලා දාලා දාන එකයි. ඊට පස්සේ අපි කියනවා ඒ අය රට ගියා කියලා. ආණ්ඩුවේ ඉන්න හකීම් බදූදීන් කියන ඇමතිවරු අපේ හොඳම සමාජිකයෝය.
දැම් මම හෙළි කරන්නම් අපේ කට්ටිය ඉස්සරහට මොනවද කරන්නේ කියන එක. දැන් අවුරුදු 3කට විතර කලින් දවසක මට විශේෂ වැඩක් පැවරුණා සංවිධානය කරන්න. ඒ වෙනුවෙන් ඔවුන් මාව බෞද්ධ සංවිධානයකට සම්බන්ධ කරා. මගේ සිංහල පෙනුම, සිංහල හැඳුනුම් පතත් ආදී මේ වැඩේ ගොඩාක් පහසු කරා. මට පැවරිලා තිබුණේ මේ බෞද්ධ සංවිධානයේ වැඩ කටයුතු ගැන හොඳ අවබෝධයක් ගන්න. ඊට පස්සේ කරන්න තියෙන වැඩේ ගැන මට කිව්වේ නැතත් මට තේරුණා කරන්න යන්නේ ලොකු සංහාරයක් කියන එක. ඒ දවස්වල මගේ තිබුණ මානසික තත්ත්වෙත් එක්ක මටත් ඕන උනේ ඒ වගේ ලොකු වැඩක් කරන්න. ඉතින් හරිම උනන්දුවෙන් සහ කැපවීමෙන් බොහෝම කෙටි කාලයකදී එතන වැඩ ගැන හොඳ අවබෝධයක් ලබා ගන්න මට පුළුවන් වුණා. ඔවුන්ගේ උත්සව ගැන, සෙනඟ රැස් වෙන තැන් ආදිය ගැන හොඳ වார்த்தාවක් මං අපේ සංවිධානයට ලබා දුන්නා. ඒ අය ගොඩාක් සතුටු වුණා. මට කිව්වා ඊළඟ වැඩේ කරෙන්න නම් එතනටම වෙලා ඉන්න කියලා. බොහොම කැමැත්තෙන් අපේ ඊළඟ පියවර ගන්නත් මම බලාගෙන හිටියා. හැබැයි එතන තමයි මේ හැම දෙයක්ම වෙනස් වෙන්න පටන් ගත්තේ. තැන අවුරුදු 3ක් මේ සිංහල මිනිස්සුත් එක්ක ඉන්නකොට මගේ ආකල්ප ටිකින් ටික වෙනස් වෙන්න පටන් ගත්තා. සිංහල මිනිස්සු කියන්නේ අපි හිතාගෙන ඉන්න හිටියේ ජාතිය ම්ලේච්ඡ නොවේ කියන එක මට වැටහෙන්න ගත්තා. මේ දේවල් මට තේරෙනකොට මං ආපසු හැරෙන්න බැරි තරම් ගමනක් අපේ ඉස්ලාම් සංවිධානයත් එක්ක ඇවිල්ලා. මම දැනගත්තා මට මම වෙනස් වුණොත් ඒ අය අතින් මැරුම් කනවා කියලා. ඒ නිසා මම නිහඬවම සිටියා. ඔහොම ඉන්න කාලේ ඔහොම කාලේ ගෙවිලා ගියා. මගේ වෙනසක් එයාලා දැක්කේ නැහැ. ඒ නිසා දැන් සතියකට විතර කලින් එයාලා සැලසුමේ දෙවනි කොටස මට හෙළි කරා. ඒ මේයි. ලබන ජූනි මාසයේ 5 වෙනිදා අනුරාධපුරයේදී තියෙනවා ලොකු පිච්චමල් පූජාවක්. එතනදී කලකෝලහලයක් නිර්මාණය කරන්න සැලසුම් කරලා තියෙන්නේ. ඒ වෙනුවෙන් හැම දෙයක්ම මේ වෙද්දි සූදානම්. ඒක සිද්ධ වෙනවා බලාගෙන ඉන්න මට දැන් බෑ. ඒ නිසයි මම මේ හෙලි කරේ. මෙහෙම දෙයක් වෙන එක වළක්වා ගැනීම ඔබට අයිති වැඩක්. තවත් දේවල් ටිකක් මම හෙලි කරන්නම්. ලබන මාසේ දවසක අපි සැලසුම් කරලා තිබුණා මේ රට අල්ලන්න. ඒත් අපි නොසිතපු වෙලාවක අලුත්ගම ඇති වුණ සිද්ධියත් එක්ක මේ සැලසුම පසුවට කල් ගියා කියලයි මම කල් ගියා කියලා තමයි දැනගන්න ලැබුණේ. ඒක කෙරෙන්නේ මෙහෙමයි. මම මුලින් ඔබට කිව්වා වගේ ලංකාවේ හැම ආයතනයකම අපේ කට්ටිය ඉන්නවා. ඒ විදිහට ලංකාවේ විතරක් නෙවෙයි මේ ලෝකේ හැම රටකම අපේ අය පැතිරලා ඉන්නේ. මෙහි ඉන්න අයගේ උදව්වෙන් අපි ඒක එක රැයක රේඩාර් පද්ධතිය සහ සියලු සංනිවේදන පද්ධති අවුල් කරනවා. ඒ අතරදී අපේ කට්ටිය පිටරටින් මෙහෙට එනවා. ඕන කරන ආයුධත් එහෙමත් අරගෙන මේ වෙනකොටත් මේ වැඩේට ඕන කරන පිටරට අයගේ පිරිසත් මේ රටට ඇවිල්ලා අදාළ තැන්වල ස්ථානගත වෙලා ඉන්නේ. හරියට හමුදාව ආණ්ඩු බලය අල්ලනවා වගේ මෙහෙයුමකින් අපි ඒ රෑ එළි වෙනකොට මෙහෙ බලය අල්ලන්න මං ආයෙත් ඔබට කියනවා මේ හැම දෙයක්ම සාහතික ඇත්ත. සිදුවේගෙන යන සමහර දේවල් දැක්කම ඔබට ඒ ගැන වැටහෙනවා ඇති. මේ මෙහෙයුම වෙනුවෙන් අපි රට පුරාම ආයුධ ගබඩා කරලයි තියෙන්නේ. අපේ හැම පල්ලියකම අඩුම තරමේ කඩු 300ක් ගබඩා කරලා තියෙන්නේ. ඒ වගේම සමහර පල්ලිවල ගිනි අමිත් සූදානම් කරලායි තියෙන්නේ. මම මෙතනින් එහාට මේ ලිපිය කියන්න යන්නේ නැහැ.